විශේෂ අපි දන්නවා මංජුලත් කිව්වා මුදල නැතුව මැතිවරණ කරන්න බෑ. හැබැයි ඒ වගේම මැතිවරණ කරද්දී මුදල් ඉස්සර කරගෙන සංවිධායකයන්ව විශේෂම පාරිභෝගිකයන් බවට පත් වෙනවා වෙන්නත් බෑ. මුදල අවශ්‍යයි මැතිවරණය සඳහා. මොකද මේ අපේ තියෙන මැතිවරණ ක්‍රමවේදයන් තුළ සමහරට අපේ අපේක්ෂකයන්ට ඔවුන්ගේ කරන කාර්යයන් සහ ඔහු ගැන දැනුවත් වීමට දැනුවත් කිරීමට යම් ආකාරයක විශේෂ ජනමාධ්‍ය සහ අනිකුත් මාධ්‍ය පාවිච්චි කිරීමේදී වගේම ඔවුන්ගේ වැඩ පිළිවෙල ප්‍රතිපත්ති පිළිබඳ අවබෝධයක් ලබා දීමට පාක්ෂිකයන්ට සහ මේ රටේ පුරවැසියන්ට මේ මුදල නිසාම අපේ අනිත් අන්තයේ ඉන්න ඡන්දදායකයන් මුදල මතම මුදල මිලදී ගන්නවා. ඒ කියන්නේ අපි විකිනන තත්ත්වයකට පත් වුණොත් ඒකත් ප්‍රශ්නයක්. ඒ නිසා යම් සීමාවන් අවශ්‍යයි කියන එක මේ සිවිල් සමාජය අපි හැමෝම කවදාවත් මේ ගැන කතා කරපු නිසා. ඒ හින්දාම තමයි මේ පනත සම්බන්ධයෙන් දිගින් දිගටම සිවිල් සමාජ ක්‍රියාකාරීන් වගේම අපි මෙතන දෙපාර්තමේන්තු යුගයේ සිට මේ තුන්වෙනි කමිෂන් සභාව දක්වා මේ ආපු ගමනේදී මේ සඳහා අපි පුළුවන් තරම් අපේ කැපවීම මේ වෙනුවෙන් තිබුණි. ඒත් එක්කම මේක 2023 අපි කාලයක් තිස්සේ දශක ගණනාවක් තිස්සේ මේ සඳහා උත්සාහ කරත් සමහරවිට අපි ඉතා බලාපොරොත්තු නොවෙච්ච අවස්ථාවක මේක ඉතා ඉක්මනින් මේක ඉදිරියට ආවා, සම්මත වුණා, සියල්ල සිදු වුණා. හැබැයි ඒත් එක්කම අපි අර මුලින් බලාපොරොත්තු වෙච්ච මට්ටමේ තිබිච්ච සමහර ගුණාංග සමහර ලක්ෂණ මේකේ යම් ආකාරයක අඩුයි මොන. හැබැයි පවත්නා නීතිය ක්‍රියාත්මක කිරීම අපේ දුවක්කීමක් වෙනවා. ඒ නිසා තමයි අපි මේ වේදම් නියාමනයේ පනත සම්බන්ධයෙන් අපේ ක්‍රියා ඉදිරි කටයුතු වලදී මේ සඳහා සම්බන්ධ වෙන සියලුම පාර්ශ්වයන් එකතු කරගෙන එක ගමනක් යමු කියලා තීරණය කරේ. ඒ ගමනේදී අපිට මේ ආයතන සියල්ලම වගේම රාජ්‍ය ආයතන විදිහට ගත්තොත් දේශීය ආදම් දෙපාර්තමේන්තු, රාජ්‍ය විගණන අංශය, ඒ වගේම පොලිස් දෙපාර්තමේන්තුව, මානවික කමිෂන් සභාව, ඒගොම අපේ බයසේෂන් එක දැනි ආයතනත් අපිත් එක්ක සම්බන්ධ වෙලා තියෙන්නේ. මොකද මේකේ ඉදිරි මේ වේදම් නියාමනය කිරීමේ පනතට අදාළව ඉදිරි කටයුතු කිරීමේදී රාජ්‍ය ආයතන විදිහට මේ සියලුම ආයතනත් අපිත් එක්ක එකතු වෙලා මේ රාජ්‍ය සහ රාජ්‍ය නොවන මේ සියල්ලම එකතු කරගෙන මේ පනත යථාර්ථයක් කරගන්න අපි එදා දැකපු මුලින් බලාපොරොත්තු වෙච්ච ඒ යථාර්ථයට යන්න අපි වැඩ පිළිවෙල සකස් කරමින්. ඒ අනතරතුර තමයි මේ TISL ආයතනයත් ප්‍රෙෆරල් CMEV කැෆේ සහ IRIS ආයතන වැලිහත් වෙලා අනිකුත් සියලුම පාර්ශ්වකරන් එක්ක මේ කටයුත්ත දියත් කරේ. ඉතින් සමන් හිතන්නේ මා කමිෂන් සභාව පැත්තෙන් ගත්තොත් සහ කලින්ක වගේම සීල් පුරවැසියෙක් ඉදර ගත්තොත් මේ කටයුත්තට ඉසනම ආචාර කරනවා. මේ තියෙන තත්ත්වයන් තුළ අපිට මේ කටයුත්ත මේ ආකාරයෙන් ආරම්භ කරන්න ලැබීම ගැන දන්නවා. බොහෝ වෙලාවට අපේ මේක පහසු කාර්යයක් නෙවෙයි. සමහර දේවල් මේවා කරගෙන යනකොට තාක්ෂණික පැත්ත, ඒ වගේම විශේෂ තාක්ෂණික විෂයත් දැනන දෙයක්, ඒ පැත්තෙන් අපිට ගත්ත අපේ තාක්ෂණික විෂයන් වලට අදාළ වෙන ඊළඟ પરම්පරා බොහෝ වෙලාවට අපේ රටෙන් පිටට යන යුගයක මේ ඉන්න ටිකත් එක්ක අරගෙන මේකක් කරනවා කියන එක පහසු කාර්යයක් නෙවෙයි. මොකද ඒකම අත්විඳිනවා. අපි රාජ්‍ය අංශ ඉදිරිය ගත්තොත් බොහෝ දෙනෙක් මේ පොළ ලංකාවෙන් නැතුව විදේශගත වෙන්න බලන්නේ මෙන්න මේ කරුණ නිසාම තමයි. මුදල මත තීරණය වෙච්ච සමාජයක අපි කොහොමද ජීවත් වෙන්නේ කියන ප්‍රශ්නේ, වෙන අනාගතයක් ගැන බලාපොරොත්තු තියනද කියන කාරණා තුළ බොහෝ දෙනෙක් අපෙන් ඈත් වෙනවා. අපි ඒක නවත්ත ගන්න අනිවාර්යයෙන්ම මේ සංස්කෘතිය වෙනස් කළ යුතුමයි. ඒ සඳහා විශේෂයෙන්ම අපේ පාලකයන් තෝරා ගන්න අවස්ථාවේදී ඒ ගනුදෙනුව මුදලට යන දෙයක් නෙවෙයි, නොවිය යුතුයි කියන විශ්වාසයයි තියෙන්නේ. ඒ නිසා මේ කාර්යය සම්බන්ධයෙන් නැවතත් මම සම්බන්ධ සිළු දැනුම් සුත, ඒ වගේම තමයි බලාපොරොත්තු වෙන ඉදිරියේදීත් අනිකුත් සිල් සංවිධානත් මෙවැනි ආකාරයට මේ විශේෂ අදාළව සම්බන්ධ වෙන තරමට අපිට වඩා වැදගත් නෑ. මෑතක මා සම්බන්ධ රත්නපුරයේ වැඩසටහනට අපි නෙවෙයි සංවිධානය කරේ, රත්නපුරයේ ජනතාව එකතු වෙලා කාර්ය කරේ. අපිට අවශ්‍ය වෙන සිවිල් ක්‍රියාකාරීන්, අපිට අවශ්‍ය සක්‍රීය පුරවැසියන් අවශ්‍ය වෙන්නේ. මේ සක්‍රීය පුරවැසියන් සකස් කර ගැනීම ගමනේදී අපේ පැත්තෙන් අපි ඕනම ආකාරයේ සඳහා අපිට දක්වන්න පුළුවන් සහයෝගය ආධාරය අපි දක්වන ආකාරයෙන් සභාව විදියට ඒත් එක්කම අපි ඔබෙනුත් ඉල්ලන්නේ යම්කිසි ආකාරයට අපි යන ගමන් මගේ යම්කිසි ආකාරයක ඔබ දකින යම් දේවල් අපි වෙනස් වෙත් යන තියෙනවා. කිසිදු ගැටලුවක් නැහැ ඕනම කෙනෙකුට අපිත් එක්ක විවෘතව අපේ මේ දේවල් එක්ක ගනුදෙනු කරගන්න පුළුවන්. මොකද හේතුව
මැතිවරණය හංගන්න තියෙන සලකුණු කරපු කතරේ සලකුණු කරපු ඡන්ද පත්‍රිකාව විතරයි. මම දේශපාලන මාතෘකකින් ගෙන ඇති අනිත් කිසි දෙයක් අපිට මේක රහසක් නැහැ. මේවා සියල්ලම අනිත්‍යය දැනගෙන සමාජය දැනගෙන දැනගත්තු කාරණායි. මේකෙදි මේ විදම් නියාමනයේ ක්‍රමයේ පනතේ අපි දන්නවා දවස් 21ක් නියම පස්සේ තමයි අපිට ලැබෙන්නේ. ඒ අතරතුර කාලයේදී මෙවැනි තත්වයක් තුල සමාජයට දැනගන්න පුළුවන් වෙයි කොයි මට්ටමකද තියෙන්නේ. මේක මම හිතන්නේ ඒ නිසා ඒ සඳහා ඉඩ ලැබේවා කියලා ප්‍රාර්ථනා කරන ගාම්ම නැවතත් මම කාලය පිළිබඳ ප්‍රශ්නයක් තේ කොහොම වුණත් අපි ඉදිරි දිගටම සම්බන්ධ වෙන පාර්ශවයන් මේ කටයුතු සාර්ථක කරගන්න අපේ පැත්තෙන් අපි ප්‍රමුඛ සහභාගී ලබා දෙන ප්‍රකාශ කරන ගාම්ම නැවතත් මේට සම්බන්ධ සිළුම දෙනාට මේක අපිට ශක්තියක් නම් විශේෂ සභාවට ඒ ශක්තිය දුන්න ඔබ සිළුම දෙනාට මගේ ස්තුතිය පුද කරන ගමන් සුබ සන්ධ්‍යාවක් ප්‍රාර්ථනායි.